අපි මෙච්චර කාලයක් සංසාරේ ආවද නැද්ද? ආවනේ. අපේ සම්මාදිට්ඨියක් අපි ඒක සත්‍ය වශයෙන් දන්නව නේද? ආවා. නිවන් දැක්කම මොකද වෙන්නේ? ඒක නැති වෙන්නේ නැද්ද? නැති වෙනවා. ආයන්නේ උපදින්නේ නැන්නේ. එතකොට ලෞකික සම්මාදිට්ඨියක අපට අවංකවම අපිටුල තියෙන එක ලෝකයක්ද? අවංකවම ඇත්ත. නිවන කියන්නේ මෙච්චර කාලයක් දුක් විඳ ගවන ආපුතන නැති වෙන එක නෙමෙයිද? නැති වෙන එක. ඒ කියන්නේ උච්චජ්‍යත විනාශයෙන්ද වචනිනකොට අපට බයයි. නේ විනාශවුන නැත් සත්‍යය විනාශ වුණා. කය විඳනට පස්සේ විනාශ වෙලා ගියා. ඒක ඇත්තරම සාන්ත නැද්ද? ප්‍රණීත නැද්ද මේ නිවන? ඒක වඩනවනේ. අන්න බලන්න පින්වතුනි. ඇයි එහෙම වෙන්නේ? ප්‍රශ්නේ අපි ප්‍රායෝගිකව හඳුනගෙන නැහැ. නිවන කියන වචනේ තේරුම මොකද්ද? නිවුනා කියන එක. නිවන කියන්නේ මොකද්ද? නිවුනා. නිවෙන්නේ පත්තු වෙච්ච දෙයක්ද නැද්ද? ඈ? පත්තු වෙච්ච දෙයක් නේද නිවෙන්න තියෙන්නේ. එහෙනම් නිවුනා කියන එක විග්‍රහ කරන්න කලින් දැනගත යුතුයි මොකද්ද? පත්තු වෙන දෙයක් නේ. පත්තු වෙන දේ දැන නැතුව නිවුනා කියන්න පුළුවන්ද? බෑ. පත්තු වෙන දේ ඇත්තටම පේන්න ඕනේ. පත්තු වෙනව අන්නාරි දැන් මං කියන මං එනකොට අන්නාර කඩුවෙල හරිය ගින්න තිබ්බා. ඒක දැන් නිවිලා ඇති. දැන් ඔබට මොකද යන්නේ චිත්‍රේ? මං කියනවා මං එනකොට අන්න කඩුවෙල හරිය ලොකු ගින්නක් කැවලා තිබ්බා. දැන් ඒක නිවිලා ඇති. මොකද්ද ඔබට යන්නේ චිත්‍රේ? හරි චිත්‍රයක් එනවද? හරි විග්‍රහයක් එන්නේ නැහැ නේද? කවදාවත් කිසිම විදියකින් ඔබ යම් කිසි විදියකින් මං එන්න කලින් ආව කෙනෙක් දැක්කා නම් ඒ ගින්න පත් වෙලා මං දැන් කිව්වත් අරගින්න නිවිලා ඇති කියලා. එයාට තේරෙනවා නේ? දැකපු කෙනාට අනික් කන්ට තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්වතුනි. පත් වෙන දේ දන්න ඕනේ, දැනගන්න ඕනේ නේ. සබ්බම්බික්කේ ආදිත්තං. ආදිත්ත වරේ සත්‍ය විග්‍රහ කරනවා. සියල්ල ගිනි ගන්නවා. මොකද සියල්ල? චක්ඛම්බික්කේ ආදිත්තං, රූප ආදිත්ත, චක්කු විඤ්ඤාණ ආදිත්තං, චක්කු සම්පෝ. මේ ඔක්කොම ගිනි ගන්නවා. මොකෙන්ද ගිනි ගන්නේ? රාගෙන්, දේශයෙන්, මොහෙන්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවෙන් දුකින් දමනස පාසින් සියල්ල ගිනි ගන්නවා. ඔය ගින්න හවු වෙන්න ඕනේ. ඇත්තටම ප්‍රශ්නේ හවු වෙන්න ඕනේ. ගින්න කියලා ලේබල් කරලා හරියන්නේ නැහැ. දැන් ගින්න අපට පිච්චෙනවද නැද්ද? මට දැම්මෝ. ආපි විතරයි එහෙන් රූප දක්වන මේක ගිනි ගන්නවලු. ඇත්තටම මේ ගිනි ගන්නවලු. නමුත් අපට ඇත්තටම ගිනි ගන්නවද කියලා හම්බෙනවද? රාගය આવොත් නම් පොඩ්ඩක් හම්බෙනවනේ. තරහව පොඩ්ඩක් හම්බෙනවා. ඒක ඒක එහෙමවත් තේරෙන්නේ අනිත් අයට. දැන් අපිට පොඩ්ඩක් තේරෙනවා රාගය දිස්සහම ගිනි ගන්නවා කියලා. දැන් අපිට අපි දැන් ඉගෙනගෙන අපි දන්නවා ඒක නැසත් ගිනි ගන්නවලු නේද? ගිනි ගන්න බව හම්බෙනවද? ගිනි ගන්නවා ලූ කියන කෙනෙක් හම්බෙන්නේ. ගිනි ගන්න බව හම්බෙන්නේ නෑ. ගිනි ගන්න බව හම්බෙන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන්, ජාතියෙන්, ජරාවෙන් මරෙන් ලූ දාලා හරියන්නේ නෑ. හම්බෙනවා ගිනි ගන්නවා. මේ දැන් ගිනි ගන්නවා රාගයෙන්, ද්වේෂයෙන් ගිනි ගන්නවා. මොහිනුත් දැන් ගිනි එක ගින්නක්. ඒක පිච්චීමක්. අපි මේක පිච්චෙනවා කියලා ලේබල් දාලා හරියන්නේ මේ පිච්චෙන. අපි හිතමු මේ වගේ දෙයක්. ඔන්න බෝඩ් එකක් ගහලා දෙනවා. මේක වහා ගිනි ඇවිලෙන සත මෙතන ගිනි ගන්නවා අන්තර 10කයි. බෝඩ් එක ගිනි ගන්නවද? නැනේ අපි බෝල්ට් එකක් ගහගෙන මෙතන රාගයේ මෙතන මොහයේ ගින්න නමුත් ඒ ගිනි ගන්නවද නැහැ ඇතුලේ තියෙන්නේ ගිනි ගන්න එකනේ අපිට පිටට අපි බෝල්ට් එක ගහගෙන ඉන්නවා මෙතන ගින්නක් තියෙනවලු නමුත් අපට ගින්න බව හම්බෙලා නැහැ ගින්න බව හම්බුන තැනදී එයා නිවීමට කැමතුනද නැද්ද ඇයි ප්‍රශ්නයක්නේ පිච්චෙනවනේ නිවෙන්න කැමතියි අපි හැමෝම අකමැති පින්වතුනි අපි තුල ප්‍රායෝගික ප්‍රශ්නයක් හඳුනගන්න ප්‍රායෝගිකව අපි තුල ප්‍රශ්නයක් හඳුන ගන්න කැමති. ප්‍රශ්න හඳුන ගත්තා නම් එයා ප්‍රශ්නේ නැති කරනවද නැද්ද? අනිවාර්යෙන් ප්‍රශ්න නැති කරනවා. බුදුරණවහන්සේ වෙන්නනේ මූලිකව හඳුනාගත යුතු ප්‍රශ්නේ මොකක් හිටියද? සක්කාදිට්ඨියනේ. එහෙනම් සක්කාදිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන එකට බැඳලා තියෙන්නේ. මොකක් හරි මේකෙන් එකක් හරියට හම්බ වෙනවා නම්. හැබැයි තුනෙන් එකක් දෙකක් හම්බ වෙනවා නම් වැරදිද හම්බලා තියෙන්නේ. එකක් හම්බ වෙනවා නම් තුනම වෙනවා. ප්‍රකට වෙනවා. මේකේ පැහැදිලි කරන්නේ සක්කායදිට්ඨිය පොඩ්ඩක් අහු වෙනවා අඩුයි වගේ නะ විචිකිච්ඡාව කියන එක අහුනවද කියලා මම කිව්වේ එකයි තේරුම් ගන්න කියලා බලන්න. එතකොට එහෙනම් මෙන්න මේ විදිහ අපි හැම වෙලෙම මගේ පැත්තට දාලා ධර්මය අහනවා තමන්ගේ පැත්තට දාලා බලන්න ඕනේ. ඇත්තටම මේක ගින්නක්ද? ඇත්තටම මේක ප්‍රශ්නයක්ද? ඇත්තටම මේ දෘෂ්ටිය තුළ තියෙනවද? ඇත්තටම මාදුල සංයෝජන තියෙනවද? මේක දන්න කෙනා අනිවාර්යෙන් ප්‍රහාණය කරනවා. එහෙමනම් පින්වතුනි නිවන පිළිබඳව අපි දන්නේ හරි දෙයද වැරදි දෙයද වැරදිද ඇයි අයි ප්‍රත්‍යක්ෂයෙන් ගිනි ගන්නව දන්නේ නේද ප්‍රත්‍යක්ෂයෙන් ගිනි ගන්නව දන්නේ නැත්නම් ගින නිවීම පිළිබඳව හම්බෙන්නේ වැරදිද අන්න ඒ වගේ තමයි
නිවන පිළිබඳව දැනගන්න රාග දේශ මෝහ ජාති ජරා මරණ ශෝක පරිදි දුක්ඛ දෝමන සූපායාතින් ප්‍රත්‍යක්ෂයෙන් ගිනි ගන්න බව ප්‍රත්‍යක්ෂයෙන් නොවන නිසා කල්පනා කරනවා නෙමෙයි. මෙන්න මේක හම්බ වෙනවා නම් එයාට නිවන පිළිබඳව හැඟීම එනවනේ. අර මං අර කඩුවල එනක මං ගිනි ගන්නවා කිව් එක දැන් නිවුනා කිව්ව වගේ. එහෙමනම් එතෙක් අපට තියෙන්නේ නිවීම පිළිබඳව දෘෂ්ටියක් ඇදෘෂ්ටියක් වෙන්නේ ගින්න දන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ දෘෂ්ටි දෙකෙන් දෙකට එකින් එක ප්‍රතිවී කරකැවෙන ස්වභාවයක් අපට තියෙනවා. ඉතින් ඒ නිසා අපි බය වෙන්න එපා. අද ඇත්තට අපි ගොඩාක් බයක් තියෙනවා. ඔය කෙලෙස්යක් තියෙනවා කියනකොට ඒක තියෙනවා කියලා දැනගන්න එක ලොකු බයක් තියෙනවා. තියෙනවා කියලා තියෙද්දි නොදැනගෙන ඉන්නකට වඩා තියෙනවා කියලා තීටි දැනගන්න එක වටිනව නේද? එයා තමයි දුරු කරන්නේ. ඒක නිසා හොඳට බලන්න අපි මෙන්න මේ ස්වභාවය අපතුලට ගලපලා. කතංජි විග්ගජක්ක මන්තෝ පස්සති මොකද්ද මේ ඇසති කෙනා දකින්නවා කියන්නේ? ඉද දුක්ක භූතං භූතත පස්සති භූතං භූතතෝ දිස්වා භූතස නිබිදා විලාගණ හොදා පටිපන්නෝ හෝති. ඒවංකෝ විග්ගවික්ක මන්තෝ පස්සති. ඔන්න ඇසති කෙනා දකින්නවා. මොකද්ද ඇසති කෙනා දකින්නේ? හටගත්තේ හටගත් ආකාරයෙන් දකින්නවා. නැති කරන්න දෙකරන්නේ. හටගත්තේ ආකාරයෙන් දකින්නවා. දැන් ඔන්න ගින්නපත් වෙන කේ ආකාරයෙන් දකිනවා. අපි තුල ගින්නපත් වෙන්නේ කේ ආකාරයෙන්? දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපට හටගත්ත දේ නේද? දැන් හටගත්ත දේ ඒ ආකාරයෙන් දකිනවා. දැන් හටගත්ත දේ ඒ ආකාරයෙන් දකින්න නේද? හොයනවා මොකද්ද? හට නොගැනීම. හටගත්ත දේ ඒ ආකාරයෙන් දකිනවා නම් ඔන්න හටගත්ත දේ අපට ඉස්සෙල්ලාම හම් වෙන්න ඕනේ සංයෝජන ක්‍රියාකාරීත්වය ගිනි ගන්න ඇති. මේ ප්‍රශ්නේ ගොඩනගෙන ඇති හටගත්ත දේම නේද? මෙන්න මේකේ ආකාරයෙන් දකිනකොට බුහතම් බුහතතෝ දිස්වා හටගත දේ ආකාරයෙන් දැකලා බුහතසජ නිබ්බිදා විරා. ඇයි හටගත දේ කලකිරෙන්නේ? ඇයි කලකිරෙන්නේ? ඒක දාහයක්. ඒක දුකක්. ඒක පීඩාවක්. ඒක ගින්නක්. ඒක වැරද්දක්. එහෙම හම්බ වෙච්ච කෙනා කලකිරනවද නැද්ද? කලකිරෙනවා. අපට ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයෙන් හටගත දේ තුළ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැත්නම් අපි මොකටද උත්තරයක් හොයන්නේ? හොයන්නේ ප්‍රශ්නේ දැනගන්න තෝරන්නේ. අන්න ඒක නා උත්තරේ හොයනවා. නිබ්බිදාය, විරාගාය, දැන් නොයරෙන්න, නිරෝධයට පිළිපන් කෙනෙක් වෙනවා. මෙන්න මෙයා තමයි ඇස් ඇති කෙනා දකින. ඔන්න ඇහැ තියෙන කෙනා දකිනවා. දකිනකොට ප්‍රශ්නයක් ඒක. ඒ නිසා ඒකෙන් ඉක්මවනවා. එතමත් දැන් භගවාවෝ චිත්තත්තේ tangenti වූ චිත්ත භාග්‍යතුන් වහන්සේ මේ කර්ම පිළිබඳව මෙයා කාටත් අදාළා. යේ භූතං භූතතෝ විස්වා භූතස්ස චාතික්කම යතහ භූතං විමුච්ඡanti භවතන්නා පරික්කය. යම් කිසි කෙනෙක් හටගත්ත දේ හටගත් ආකාරයෙන් දැකලා මේ හටගත්ත දේ ඉක්මවනවද? යතහ භූතං විමුච්ඡanti අන්නේ කෙනා යථාර්ථ වශයෙන් දැකලා මනාව නිදහස් වෙච්ච කෙනෙක් භවතන්නාව ඉක්මවපු කෙනෙක් වෙනවා. සච්චේ භූත පරිඥාය සෝවිත තන්නේ භව භවේ භූතසයි භවා බික්කු නාගඝජන පුනබවන්ති. මෙන්න මේ ආකාර අටගැටේ ඒ විදිහට මනා ප්‍රඥාවෙන් දැකපු කෙනා මේ තණ්හාව ඉක්මවනවා. භවයි භව සියලු දේක පැවැත්මත් නොපැවැත්මත් කියන මේ හැම එකම තණ්හාව ඉක්මවනවා. මේ තණ්හාව ඉක්මවලා හටගැටේ ඉක්මවලා ඒ භික්ෂුව නැවත පුනර්භවයකට එන්නේ නැන්න පිරිණි වෙනවා. අයම් පියත්තෝ උත්තෝ භගවතා ඉති මේ සුතන් මෙන්න මේ ආකාරයට භාග්‍යතුන් වහන්සේ මේ විග්‍රහය කළා. මෙන්න මේ විග්‍රහය පින්වතුනේ පුංචි දෙයක්, ගැඹුරු විග්‍රහයක්. පුංචි දෙයක් තියෙන්නේ, සරල පුංචි කරුණු කිහිපයක් තියෙන්නේ. හැබැයි මේක මේ කියලා දුන්න කාරණා කෙලින්ම අපේ පැත්තට පහරවා දෙන දේවල්. මම එක හැම වෙලෙම ධර්මයේ ඉගෙන ගන්නකොට කියන්නේ අපි මේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ මේ ධර්මයේ ගුණයක් තියෙනවා. ස්වාකාත, සම්දික්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනායික, පච්චත්ත වේතව විනෝය කියලා මේ ගුණයක් තියෙනවා. මේ ගුණය කුළු ගැන්වෙන්න ඕන ධර්ම ඉගෙන ගනිද්දී. වචන ටික තේරුම් ගන්න එක නෙමෙයි. ඒ වචන ටිකෙන් දැන් බුදුන් වහන්සේගේ ධර්මයේ ගුණය ඒක නේද? ඔතනින් එහා වෙන මොකක්වත් ධර්මයේ තියෙනවද? ධර්මයේ කියලා බුදුන් වහන්සේ විග්‍රහ කරන්නේ ස්වාක්ඛාත භගවත ධම්ම සම්දිටික කාලිකේ ඕක නේද? එහෙනම් අපට ධර්මයේ කියනකොට ඒ අහපු දේ තුළින් ස්වාක්ඛාත බව මනාකොට දේශනා කරපු දෙයක්. සම්දිට්ඨිකව මේ දැන් අත්දකින්න තියෙන දෙයක්. අකාලික බව, කාලීකම වන දෙයක්. ඒහිපස්සේ ඒව බලව. ඉගෙන ගන්නකොට ගනු බලව නෙමෙයි. අපි යන්න වෙනවා ධර්මයට. ඇයි?
ඇයි ඒ බලව කියන්නේ? බලන්න දෙයක් තියෙනවා ඒතුලේ. දැන් බලන්න දෙයක් නැත්නම් ඒකේ බලව කියන්න දිනවද ධර්මයේ? දැන් අපි හිතමු අපි ඔන්න මොකක් හරි හොළුම් මන්දිරයක් හදනවා. අපි දන්නවා මේක විස්තර ඔක්කොම. අපිම ඒ කරේ. අපට ඒ බලව කියවට එච්චර වැදගත් නෑ නේද ඒක? ඇවිල්ලා බලන්න කිව්වම අපිට දැන් පුදු අලුත්ම කෙනෙක් කියනවනේ ඒ බලව. දැන් මේකේ තියෙන නේද යාට අමුතු මේකක් බලන්න යන්නේ. අන්න යා ගිහිල්ලා බලනවා. ඇයි ඒක තුලින් කතා වෙනවා? ඒක ඉතින් ඉස්මතු කරපු කාරණාවෙන් ඒක ඇතුළට යාවිත බව කුළු ගන්නෙල. මෙන්න මේ ගුණේ ධර්මයේ තියෙනවා ඒව බලව. ඔන්නෝ හම්බෙන්න ඕනේ ධර්මයේ. ඊළඟට සමාසයෙන් දකින්න තියෙන්නේ. ඒ ධර්ම ඉගෙන ගන්න හැම වෙලම සමාසයෙන් දකින්න ඕනේ දෙයක් හම්බෙන්න ඕනේ. නෝන තියෙන ආකාරය තමයි හම්බෙන්න දෙයක්. මේ ධර්මයේ ගුණේ කුළු ගන්නෙ නැත්නම් ඉස්මතු වෙන්නේ නැත්නම් විග්‍රහයි. අපි වචන ටිකක් ඉගෙනගෙන ඉච්චරයි. වචන ටිකක් විතරක් ඉගෙනගෙන. භාෂාව වචන ටිකක් ඉගෙනගෙන. ධර්මයේ ඉගෙනගෙන නැහැ. ධර්මයේ අර ගුණය තියෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ ගුණය තියෙනවා. ඒ ගුණය ඉස්මතු වෙන්නේ නැත්නම් වචන ටිකක් විතරක් ඉගෙනගෙන. දැන් මේ වචන ටික කාටද කියන්න පුළුවන්? ඒකට කියන්නේ බුදුර මේ ධර්ම දේශනා කරන්න අනිත් පසේ බුදුරන්ට බැරි බුදුරසේ කියන්නේ. ඇයි මේ මේකෙන් ධර්මයක් හම් වෙන්න ඕන නැද්ද? අංගුත්තර නිකාය සූත්‍රයක් තියෙනවා ඊළඟට විමුක්තාජන සූත්‍රය පැහැදිලි කරනවා. දේශකයා ධර්මයේ දේශනා කරද්දී ශ්‍රාවකයා ශ්‍රවණ කරනකොට දෙන්නටම හම් වෙන්නට ඕනේ අහන දේ තුලින් සමාතුල අර්ථය. අත්ථපටිසංවේදීච ධම්මපටිසංවේදීච අර්ථයක් ධර්මයක් හම් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වචන ටික ඉගෙන ගත්තේ ගැළපෙල්ලක් ඉගෙන ගත්තේ විග්‍රහයක් ඉගෙන ගත්තේ අර්ථයක් ධර්මයක් හමුණුතු ඊතන ප්‍රතිපදාවක් හම්බලා තියෙන. ඒ අර්ථයේ ධර්මයේ හම්බ වෙනකොට මොකද වෙන්නේ? ඒ විමුක්තායතනයක් වෙනවා. විමුක්ත වෙන ප්‍රතිපදාවක් වෙනවා. අන්න ඒ කෙනාට ස්වාඛාද සම්දිට්ඨිකේ අකාලිකේ හිපස්සිකෝපනායක පච්චත්තවිත බුඤ්ඤෝහි කියන මෙන්න මේ ධර්මයේ ගුණේ ප්‍රත්‍යක්ෂයෙන් ඉස්මතු වෙලා ඉදෙන්න. එහෙමනම් පින්වතුනි මේ හැම ධර්මයක්ම ඉගෙන ගනිද්දී අපි ඔය ගුණේ අපි තුල කුළු ගැන්වෙනවද කියලා බලන්න ඕනේ. ඔක බැලුවොත් තමයි අවංකවම බුද්ධ වචන ඉගෙන ගන්නවා. අපි වැඩ ගොඩාක් ඔක අමතක කරලා. අපි මේ ධර්මයේ ගුණයන් අමතක කරලා. මේ ධර්මයේ ගුණයන් අමතක කරලා අපි වචන ටිකක් ඉගෙන ගන්නවා. පංචපාස්කන්ධය දන්නවා, පටිසමුප්පාදය දන්නවා. හැම එකම දන්නවා. හැබැයි පංචපාස්කන්ධය දැන ගැනීම දේ තුල පංචපාස්කන්ධය කියන වචන ටික. බුදුරණවහන්සේ කාලේ භාෂා තිබු වචන ටික. හැබැයි ඒ තුන අපට ස්වාංකාද සම්දිට්ඨික අකාලික ඒපස්සික උපනායක පච්චත්ත විතම් විඤ්ඤෝයි කියන ඒ ගුණය හම්බුණාද බලන්න. ඔන්න ධර්මයේ ගුණ. පංචපාස්කන්ධය නෙමෙයි ධර්මයේ ගුණය කියන්නේ. සම්දිට්ඨික අකාලික ඒපස්සික උපනායක පච්චත්ත විතම් විඤ්ඤෝයි කියන බව. ඒ පංචපාස්කන්ධය හරි පටිසමුප්පාදය හරි මොකක් හරි ඉගෙන ගත්තාම ඔන්න ඒ ගුණය හම්බුනේ නැතිනම් ඉගෙන ගත්ත දේ තුලින් අර්ථය ධර්මයේ මතුවෙලා නැහැ. එහෙනම් ඉතනින් බුදුරයන් වහන්සේගේ ධර්මය තමාතුල මතුවෙලා නැහැ. ඉතින් මෙන්න මේ පිණිස අපි ධර්මය ඉගෙන ගන්නට ඕනේ. මේ පිණිස ධර්මය ඉගෙන ගත්තොත් පින්වතුනි ධම්ම පීති සුඛං සේති විපස්සන්නේන චිතසා අරිය පවේ දිතේ ධම්මේ සදා රමති පඬිතෝ. ධර්ම පීතිය කියන්නේ පුදුමාකාර සැපගෙන දෙන දෙයක්. ධර්ම පීතිය වචන ගැළපෙන්න නෙමෙයි ධම්ම පීතිය. ධර්ම ප්‍රීතිය පුදුමාකාර සැපයක් ගෙන දෙන්නේ. ප්‍රසන්න වූ සිතින් යුක්ත ඉපසන්න ජීවිත ආර්යත් පවෙදි ආර්යයන් වහන්සේලා ප්‍රකාශ කරපු ධර්මය ඉගෙන ගන්නවා. ය ආර්යයන් වහන්සේලා ප්‍රකාශ කරපු ධර්මයේ තුලදී ප්‍රසන්න වූ සිතින් යම් එක් සදා රමති පඬිතු පඬිතයා හැමදාම ඇලී වාසය කරනවා. මේ ධර්ම ප්‍රීතියේ සැපේ භුක්ති විඳින කෙනා වචන තුළ විග්‍රහය නෙමේ ධර්ම ප්‍රීතියේ සැපේ භුක්ති විඳින කෙනා ආරයන් වහන්සේලාගේ ධර්මයේ සදා හැමදාම ඇලී වාසය කරනවා. ඒ නිසා පින්වතුනි මෙන්න මේ අදහස අපි ඇති කරගෙන ඒ සඳහා බුදුරන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නට ඕන. ඉතින් අද ඔබට මේ පැහැදිලි කරපු මේ විග්‍රහයත් ඒ බුදුරන් වහන්සේ දේශනා කරන්නට යදුන උතුම් සත්‍ය අපේ ජීවිතය තුළ අත්දැකීම පිණිස ඒ දහම් ස්වභාවය අපට දහම් ගුණයන් අපට ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස මේ සියලු විග්‍රහයන් උපකාරයක්ම කරගන්නවා කියලා දිස්ත්‍රාණයට කරගන්නවා.